කියන කතා. ජාතික ජනබල වේගයට අභියෝගයක් තිබෙනවා. නමුත් දැනට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ අඩිපාරේ ගමන් කරන බව ඉතා පැහැදිලිව පේන්න තිබෙන කාරණයක්. ඒ නිසා අපේ සහයෝගය සඳහා ලබා දී යුතු තිබෙනවා. IMF එක්ක කරපු සාකච්ඡාවලදී අර රනිල්ගේ වැඩසටහනම කරන්න එකඟ වෙනවා. ජනතාවට අතිශය අවාසි, ලංකාවේ ආර්ථිකයට අතිශය අවාසි සහගත වැඩපිළිවෙල එලෙසම ඉදිරියට ගෙනියන්න තමයි එකඟතාවය ඇවිල්ලා තියෙන්නේ. අන්තිමට රනිල්ටත් එහාට ගිහිල්ලා මේ ආණ්ඩුව කරලා තියෙන දේ තමයි අලුත් බැඳුම් කර නිකුතුව සඳහා සිටි බෑන්ක් එක නම් කරලා තියෙනවා. මේක හරියට නරියට කුකුල් කොටුව බාර දුන්නා. අනුර දිසානායකට සිද්දෙමි යන්නේ ගෝඨාභය රාජපක්ෂට වෙච්ච දේ. මම හිතනවා දැන් වර්තමානයේ රජයටත් ජනාධිපතිතුමාටත් තේරුම් යාවි ඔවුන් විපක්ෂයේ ඉඳලා ආර්ථිකය කළමනාකරණය ගැන කියපු කාරණා යථාර්ථයක් බවට පරිවර්තනය කරගන්න බෑ කියලා. ගෑස් දුන්න සුදු අප්පච්චි, රට බේරගත්ත මහා අප්පච්චි, මේ තුන් කට්ටුව පුවක්පල්ල පොලේ ගැහුවා වගේ පොලේ ගහලා නන්නත්තාර කළා දැම්මා, කපෝති කරලා දැම්මා. යුක්තිය ඉල්ලනවා නම් අපි මුලින්ම කරන්න ඕනේ මේ ජාවා ආරම්කාර මේ තක්කඩි පැලන්තිය පරාජය කරන්න ඕනේ. කො ජනතාවයකට උත්තර දුන්නා. ඔන්න ඒකට ප්‍රතිචාර ලැබෙනවා. මතක තියාගන්න මේ පටන් ගත්තා විතරයි මේ පැලන්තිය බිය වෙලා තියෙන්නේ, මර බිය දැනිලා තියෙන්නේ. දැන් ඒ බොහෝ තැන්වල කියාගෙනන දැන් ඔරු නැවත අල්ලනවා කියලා. ඉතින් කමන්නේ. ඔක 2015 ත් අපි උදේ කරා. දැනුත් කරයි. හැබැයි අපිව ගත්තොත් එහෙම මේ අපේ මිනිස්සු ඊට වඩා ශක්තිමත් දේශපාලනය කරයි. ඔය නටන කලබල වෙන්න එපා. නීතිය ක්‍රියාත්මක කරන්න ආණ්ඩුවක් හදලා තියෙද්දි වලං කඩේට පැන්න ගොනා වගේ එනගෙන යන්න ඕනේ නැහැ අපි. පහුගිය යහපාලන ආණ්ඩු කාලේ චෝදනාවක් ලක් වෙච්ච සභාපතිවරු එක්ක ඒගොල්ලෝ අල්ලලා තියෙනවා. අල්ලලා හැබැයි හිරේ නෙමෙයි දාලා තියෙන අල්ලලා බහු ලංගමට ගෑනලා දාලා තියෙනවා. ඒ නිසා දැන් හොරු අල්ලන්න ඕනේ. ওই විදිහට නෙමෙයි අල්ලන්න ඕනේ. සෝ එක පුස් වෙඩිල්ලක් එක සතියෙන් වැටිලා අනුරගේ වාහනේ දැනට රෝද හතර එරිලා. ඉතින් අපිට කියන්න තියෙන ලිපගිනි මොලවන්න තෙක් දිය සැලියේ කියලා. නොවැම්බර් 14 වෙනිදා හොඳටම හැලිය රත් වෙනවා. හැලිය රත් වෙලා ජනතාවාදී බහුතර පාලනයක් බිහි වුණාට පස්සේ ඒ කට්ටේට අදාළ නීතිමය ක්‍රියාමාර්ග ඉතා කඩිනමින් අරගෙන කටයුතු කරන්න සූදානම්.